මම පසුගිය මාධ්‍ය හමුවකදී හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මේ වර අපොසු උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් මතු කරපු අදහසක් සමහර අය තමන්ට අවශ්‍ය එක එක වැරදි තැන්වලින් අල්ලන් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීම මගේ යුතුකමක් ලෙස සලකනවා. අපි ලංකාවේ නිදහස් අධ්‍යාපනය මේ රටේ ජනතාවගේ පරම අයිති. සෑම රජයක්ම බලයට පත් වෙන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කොට පෝෂණය කරන. එතකොට නිදහස් අධ්‍යාපනයට අදාළ වෙන පාසල් පද්ධතියක් හා විශ්වවිද්‍යාල පද්ධතිය නිදහස් අධ්‍යාපනයට අදාළ පාසල් පද්ධතිය ලෙස සැලකෙන්නේ අජේ පොදු බාලාංශ පන්තියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා දෙන ප්‍රාථමික පාසල් සහ ප්‍රාථමික ද්විතීක පාසල් සියල්ල ඇතුළත් වෙන පාසල් දසදහසක් පමණ තිබෙනවා. මේ පාසල් වලින් 78ක් පුද්ගලික පාසල්. පුද්ගලික පාසල් කියන්නේ උපකෘත පාසල්. සිමි ගවමන් ස්කූල්ස් උපකෘත පාසල්. ඒව තමයි නම් වශයෙන් තබුනාසල දන්නෝ මේ සුප්‍රසිද්ධ පෞද්ගලික පාසල් තියෙනවා 78ක්. ඒව රජයේ අනුමත පාසල්. අනික මධ්‍යම මහාවිද්‍යාල මහාවිද්‍යාල ඇතුළු සාමාන්‍ය පාසල්පත්. මේ දරුවෝ පාසල් වලට ඇතුළු වෙච්ච දවසේ ඉඳන් රජයේ විෂය නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලනය යටත් තමයි අඛණ්ඩව පළමු ශ්‍රේණියේ සිට ඉගෙනුම ලබා දෙන්නේ. ඉතින් එතෙන්දි විවිධ කොන්දේසි දානවා අපි දරුවන්ට. උදාහරණයක් වශයෙන් අපසු උසස් පෙළ විභාගයට 80%ක් පාසලට පැමිණුණ නැත්නම් ඒ දරුවට උසස් පෙළ විභාගයට වාඩි වෙන්න බෑ. 80%ක් පාසල් පැමිණියොත් පමණයි උසස් පෙළ විභාගයට වාඩි වෙන්න ඉඩ දෙන්නේ. මේ නීති රීති පද්ධති යටතේ තමයි ලක්ෂ සංඛ්‍යාවක් ඈත පිට ගම්මානවල සිට අනුරාධපුරයේ පොළොන්නරුව යාපනයේ මුලතිව් මන්නාරම ගාල්ල මාතර ඇතුළු මේ සමස්ත ශ්‍රී ලංකාවේ දරුවෝ මේ එක ප්‍රතිපත්තියකට කටයුතු කරන්නේ. එතකොට එහෙම ඉවර වෙච්චාම GCA level examination, school performance, index කියලා පාසල් සාධක දර්ශක මෙහෙම සකස් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පර්යේෂණ අංශයේ විදිහට. එතකොට මේ පාසල් දර්ශක වලට මෙතෙක් කල් ඇතුළත් වෙන්නේ මම කලින් සඳහන් කරපු රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල් පමණයි. ජාත්‍යන්තර පාසල් මේකට ඇතුළත් වෙන්නේ නැහැ. ඉතිහාසයේ ප්‍රථම පළවෙනි වතාවට තමයි ජාත්‍යන්තර පාසලක ප්‍රතිඵල මේ රජයේ පාසල් වල ප්‍රතිඵලත් එක්ක ඒක අබද්ධ කරලා විශ්ලේෂණයක් කරලා තියෙන්නේ. ඒක රටේ පැවතුණු නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි. නැත්නම් මේ ප්‍රතිඵලය ලබන දරුවා ගැනවා. මේ ප්‍රතිඵලය ලබා දුන්නයි කියන ජාත්‍යන්තර පාසල ගැනවත් අපිට ඇති ප්‍රශ්නයක් නැහැ. මොකද ජාත්‍යන්තර පාසල් කියන්නේ රටේ තියෙන ව්‍යාපාරය. ඒ ව්‍යාපාරය සමාගම් පනත යටතේ ලියාපදිංචි කළා. සමහර ඒවා මේ BOI එකේ අනුමැතිය යටතේ ජාත්‍යන්තර පාසල් තියෙනවා. නමුත් නිදහස් අධ්‍යාපනය කියන්නේ ඒක නෙවෙයි. ජාත්‍යන්තර පාසල් කියන්නේ ඒක වෙනම ව්‍යාපාරික පාසල් පද්ධතියක්. ඒක ඉගෙනුම ලබන්නත් ඉගෙන ගන්නත් පුද්ගලයන්ට තියෙන අයිතියට අපි මොනවත් මැදිහත් විය යුතුයි. නමුත් මැදිහත් වීමක් කෙරෙලා නැහැ. එතකොට මේ ප්‍රතිඵල හැමදාම අපි දක්වන්නේ මම මේ විභාගයේ පමණක් නෙමෙයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 2012 අපේක්ෂකයන්ගේ සාධනෙ. මේ හැම වර්ෂයකදීම මේම ඉතාම වගකීමෙන් මේව විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය කරනවා. මේ පයේ ශිෂ්‍යත්ව විභාගයේ 2013 පළාත්තා දිස්ත්‍රික්ක 90 අයදුම් කරුවන්ගේ සාධන මට්ටම මෙව එක එක පාසල් දිස්ත්‍රික්කේ කොහොමද අධ්‍යාපනයේ නගා සිටවන්නේ කියලා ඒවට පර්යේෂණ තියෙනවා. ඒවට විටින් විට මතුවෙන ප්‍රශ්න වලට මේ තියෙන අතිගරු ජනාධිපතිතුමා විසින් අපස උසස් පෙළ 2011 විභාග ප්‍රතිඵල විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශයට අනුව සැකසූ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සංවර්ධන සැලැස්ම. මේ රටක 145 දරුවෝ කියන්නේ මනුස්ස ජීවිත. ඉතා වගකීමකින් හැසිරිය යුතු මනුස්ස ජීවිත 145ක් පිළිබඳ වගකීමයි රටක අධ්‍යාපන අමාත්‍යවරයෙක් දරන්නේ. විශේෂයෙන් හඬක් නගන්න බැරි අන්ත අසරණ කුසට හරියට ආහාර වේලක් නැති විලිවසා ගන්න තමන්ගේ කියලා වස්ත්‍රයක් නැති බිත්ති අතරකින් වටවෙච්ච තමන්ගේ කියලා නිවහනක් නැති සෝසුතුම් මැද එකම ගොඩ යාමට තියෙන ඉලක්කය අධ්‍යාපනයේ පමණයි කියලා දහ දුක් විඳලා ඉගෙන ගන්න ලක්ෂ ගණන් දරුවෝ තමයි මේ නිදහස් අධ්‍යාපනයේ යටතේ අපි මේ මහ ජනතාවගේ බදු මුදලින් පාසල් පද්ධතිය පවත්වාගෙන ගිහිල්ලා කරන්නේ. ඉතින් ඒ දරුවන්ගේ පාසලේ ප්‍රතිඵල සමග පෞද්ගලිකාංශයේ ප්‍රතිඵල මීට කලින් කවදාක්වත් එකතු කරලා නැහැ. එම විශ්ලේෂණය කරලත් නැහැ. ප්‍රථම වතාවට තමයි ඒ සිද්ධ වුණේ. එය අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීම සඳහා වෙන කුමන්ත්‍රණයක් ලෙස තමයි මම දකින්නේ. මොකද මේ මේ තත්ත්වයේ මීට ඉස්සෙල්ලා ඒ අත්දැකීම අනිත් අයට නැහැ.
මට තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම කැමැතියි තමුන් වහන්සේලාගේ අපේ මිත්‍ර මාධ්‍ය හිතවතුන්ගේ දැනගැනීම සඳහා මේ 2014 ජුනි මාසේ 17 වෙනිදා සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට 2014-6-17. අපොස සාමාන්‍ය පෙළ සමත් ජාත්‍යන්තර පාසැල්වල දරුවන් උසස් පෙළ හැදෑරීම සඳහා රජයේ පාසැල්වලට ඇතුල් වීමට අවස්ථාව අහිමි කිරීම කියලා මට විරුද්ධව මගෙන් ප්‍රශ්නයක් කාලා ගරු තිස්සත්නායක මැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා. කවද්ද? 2014-6-17. මම ඒකේ පිළිතුර සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන අංශය මට හදලා දීලා තියෙන පිළිතුර මම තමුන්වහන්සේලාට කියවන්න කැමතියි. 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා සහ අභ්‍යාස විද්‍යාල අතිරේක විධිවිධාන පනතේ 25 වෙනි වගන්තිය අනුව පුද්ගලික පාර්ශ්වයන්ට අවුරුදු 5 සිට 14 වයසේ පසුවන දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දීමට පාසල් පිටවීම තහනම් කර ඇත. පනතේ 25 වෙනි වගන්තිය. 5 සිට 14 දක්වා පසුවන දරුවෝ සඳහා අධ්‍යාපනය ලබා දීම ලංකාවේ නීති විසින් තහනම් කරලා තියෙනවා. මේකට මට දෝෂාරෝපණය කළා හරියන්නේ නැහැ. මේක ලංකාවේ නිදහස් අධ්‍යාපනය සඳහා තියෙන පළවෙනි කොන්දේසිය. ඉන් තහනම් කළා තිබුණට ජාත්‍යන්තර පාසල් කියන්නේ ඒ තහනම අදාළ වෙන්නේ ඒ අය වෙන පුද්ගලික ව්‍යාපාරයක් ලෙස තමයි ඒක කරන්නේ. එතකොට ඒක රජයේ නිදහස් අධ්‍යාපන එකක් නෙමෙයි. නිදහස් අධ්‍යාපන පනතට අනුව මේ 1961 අංක 8 දරන පනතේ 25 වෙනි වගන්තියට අනුව එහෙම කරන්න බෑ. ඒක තමයි මම කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒක නිසා අපි මේවා පිළිබඳ පුළුල් සමාජ සංවාදයක් ඇති වෙන්න ඕනේ. මේ රටේ ඉතාම විශාල මහජනයාගේ බදු මුදල් ප්‍රමාණයක් වැය කරලා ලංකාවේ නිදහස් අධ්‍යාපනය යටතේ පාසල් 10,000ක් පමණ සහ රජයේ විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යනවා. ඒට පරිබාහිරව පුද්ගලිකාංශයකුත් තියෙනවා. මේවා කලවම් කරලා ඉවරලා ඒවා සමාන මට්ටමට ගෙනීම පිළිබඳව අපේ එකඟතාවයක් නැහැ. ඒ නිසා මම අධ්‍යාපන අමාත්‍ය ධූර තිබුණත් වෙන අමාත්‍ය ධූර තිබුණත් නැතත් මන්ත්‍රීකම් තිබුණත් මන්ත්‍රීකම් නැතත් නිදහස් අධ්‍යාපනය මේ රටේ පැවතිය යුතුය කියන ස්ථාවරයේ ඉතා පැහැදිලි ලෙස ඉන්න පුරවැසියෙක් බව සඳහන් කරන අතර මේ ඇති වෙලා තියෙන තත්වයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගෙන පහර දුන්නට කමන්නේ. අපි හැබැයි කොච්චර පහර දුන්නා අපි ඉන්නේ රටේ ව්‍යාපාරයක් ලෙස තියෙන ජාත්‍යන්තර පාසල් පැත්තේ නෙමෙයි. අපි කකුල් දෙකම තියාගෙන හිටගෙන ඉන්නේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත හඬක් නගන්න බැරි මිනිස්සුන්ගේ දරුවෝ ඉන්න ගම්බද දරුවෝ විශේෂයෙන් ඉන්න රජයේ පාසල් පද්ධතියත් එක්කයි කියන එක මම හිටපු ඇමතිවරයා ලෙස සඳහන් කරන්න කැමතියි.